ඕගොල්ලෝ එකතු වෙලා ඉන්නේ බයෝමැප් සීරීස් එකත් එක්ක. අද අපි හිතුවා ඕගොල්ලොත් එක්ක කතා කරන්න මේ දවස්වල ජාත්‍යන්තර මාධ්‍යවල කතාබහට ලක්වන චරිතයක් ගැන. ඒ තමයි හයිටියේ හිටපු ජනාධිපති ජොවෙනල් මොයිස්. මොයිස්ගේ ඝාතනය රට පුරාම වගේම ලෝකය පුරාම විවිධාකාර ප්‍රශ්න ඇති කරලා තියෙනවා. මොයිස් ඝාතනයට ලක් වෙන්නේ හයිටියේ ඉතාමත්ම අස්ථාවර තත්ත්වයක් තියෙද්දි. ඒක නිසා ඇත්තටම හයිටියේ තියෙන දේශපාලන තත්ත්වය තවත් අස්ථාවර වෙලා තියෙනවා. ඉතින් අපි අද හිතුවා මේ මොයිස් ගැන වගේම ඔහුගේ ඝාතනය පිළිබඳ පසුබිම පොඩ්ඩක් හොයලා බලන්න. මොයිස් ඉපදෙන්නේ 1968. එතකොට ඔහු ඇත්තටම මිය යනකොට ඔහුගේ වයස 53ක් විතරයි. 1968 ජූනි මාසයේ 26 වෙනිදා ඔහු උපත ලබන්නේ. ඔහු කුඩා කාලයේ ඔහුගේ පාසල් අධ්‍යාපනය ඉවර කරාට පස්සේ ඔහු ව්‍යාපාර කටයුතු වලට එළඹෙනවා. ඔය අතරේ හයිටියේ කෙසෙල් වගාවක් පටන් අරගෙන ඔහු විශාල වශයෙන් පළතුරු ව්‍යාපාරයට, විශේෂයෙන්ම කෙසෙල් ව්‍යාපාරයට ඇතුළත් වෙලා එයින් යම්කිසි ධනයක් උපයා ගන්නවා. ඒ වගේම ඔහුගේ මුල් කාලයේ ඔය ව්‍යාපාර කටයුතු වලදී සමහර ලාවට ඔහුට ධනය ලැබුණේ කොහෙන්ද වගේ යම් යම් ගැටලුත් තිබෙනවා. කොහොම වෙතත් ඔහු එක්තරා ආකාරයකට ව්‍යාපාරිකයෙක් විදිහට ඉස්මතු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම පසු කාලීනව පරිසර හිතකාමී වගාවන් වගේ දේවල් කෙරේ යොමු වෙලා ඒ මගින් ඔහු එක්තරා වෙළඳපොළක් හොයාගන්න කටයුතු කරනවා. ඉතින් මේ විදිහට ඔහුගේ ව්‍යාපාරික කටයුතු කරගෙන ගිහිල්ලා ඔහු දේශපාලනයට එන්නේ හුඟක් පස්සේ. 2000 ගණන් වල, ඇත්තම 2010 නුත් පස්සේ. අපි දන්නවා හයිටිය කියන්නේ මේ පහුගිය කාලේ මුළුල්ලෙම හුඟක් දරිද්‍රතාවයෙන් පෙළිච්ච රටක්. ඒකට එක හේතුවක් වුණේ එක්කෝ දේශපාලන අස්ථාවරභාවය, එහෙමත් නැත්නම් දේශපාලන වශයෙන් ස්ථාවරත්වයක් තිබ්බ කාලවල වුණත් හයිටිය පාලනය කරපු පාලකයින්ගේ ස්වභාවය. අපි දන්නවා මිත්‍ති කාලයකට කලින් අර ඩුවාලිය කියන පියා සහ පුතා පාලනය කරපු කාලේ ඔවුන් තනිකරම ඒකාධිපති පාලනයක් ගෙනහිල්ලා තමන්ගේ ධනය සහ බලය වඩා ගැනීම පමණයි ඔවුන් සිදු කරේ. රටේ ජනතාව අන්ත දුප්පත් තත්ත්වයක හිටියේ. ඊට පස්සේ දේශපාලනික වශයෙන් අස්ථාවර කාලයක් ගත වුණා. ඒ අනතුරුව ඇරිස්ටයිට් කියන ජනාධිපතිවරයා කාලයක් යම්කිසි ප්‍රබල චරිතයක් වශයෙන් හිටියා. අන්තිමට ඔහුත් ඒකාධිපති ස්වරූපයෙන් රට පාලනය කරන්න පටන් අරගෙන අන්තිමට ඔහුවත් පළවා හරින්න කටයුතු කර මේ හයිටි ජනතාව විසින්. එයින් අනතුරුව 2010 භූමිකම්පාවක් සිද්ධ වුණා, බොහොම විශාල භූමිකම්පාවක්. එයින් හයිටියට තාමත්ම දරුණු විදිහට හානි සිද්ධ වුණා. එයින් පස්සේ දිගටම දේශපාලන වශයෙන් අස්ථාවරභාවය තිබුණා. 2011 මිෂෙල් මාතෙල්ලි කියන ජනාධිපතිවරයා බලයට පත් වෙලා ඔහු අවුරුදු 5ක් ඔහුගේ ජනාධිපති ධුරය ගත කළා. මේ මාතෙල්ලි තමයි ජොවෙනල් මොයිස්ව දේශපාලනයට අරගෙන එන්නේ තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයා විදිහට 2016 ජනාධිපතිවරණයට. නමුත් මේ වෙනකොට තිබ්බ තත්ත්වයත් එක්ක විවිධාකාර දේශපාලන කණ්ඩායම් සහ මේ වෙනකොට අපරාධ කල්ලි මතුවෙමින් තිබුණ රටේ, එතකොට ඒ අයගේ ගැටුම්, ඒ වගේම තිබ්බ ආර්ථික තත්ත්වයත් එක්ක බොහොම අස්ථාවර දේශපාලන තත්ත්වයන් නිර්මාණය වෙලා තිබ්බේ. 2016 පැවතිච්ච ජනාධිපතිවරණයේදී ජොවෙනල් මොයිස් ජයග්‍රහණය කළා කියලා, ඒ කියන්නේ පළමු වටේදී ඔහු පළමු ස්ථානයට පත් වුණා කියලා සඳහන් වුණා. ඒ අනුව දෙවන වටේ ඡන්ද විමසීම සඳහා ඔහු තෝරා ගැනුණා. නමුත් ඒ අවස්ථාවේ ඡන්ද දූෂණ පිළිබඳ චෝදනා එල්ල වෙලා අන්තිමට ඒ ඡන්දය අහෝසි කරන්න කටයුතු කළා. ඉතින් මාටෙල්ලිගේ දුර කාලය ඉවරුණාට පස්සේ අවුරුද්දක් විතර රටේ අන්තර්වාර ජනාධිපතිවරයෙක් තමයි රට පාලනය කරේ. ඊළඟට 2016 අවුරුද්දේ අන්තිමට ආපහු ජනාධිපතිවරණය පවත්වලා ඒ අවස්ථාවේදී මොයිස් ජයග්‍රහණය කළා. ඒ අනතුරුව 2017 පෙබරවාරිදී තමයි ඔහුගේ දුර කාලය පටන් ගත්තේ. ඉන් පස්සේ දේශපාලන තත්ත්වය අස්ථාවර විදිහටම පැවතුණා දිගටම. ඊට එක්තරා හේතුවක් වුණා මොයිස් ඔහුගේ පාලනය ගෙනිච්ච ආකාරය. ඔහු එක්තරා විදිහක ඒකාධිපති ස්වරූපයෙන් පාලනය කරා කියලා ඔහුට චෝදනා තිබෙනවා.
ඔහු බලයට එනකොට ඇත්තටම හයිටි ජනතාව අතර සැලකිලිමත් ප්‍රමාණයක බලාපොරොත්තුවක් තිබුණා යම් කිසි සහනයක් රටට නිර්මාණය වේ දේශපාලන වශයෙන් යම් ස්ථාවරත්වයක් නිර්මාණය වේ කියලා. නමුත් කල් යද්දී මේ බලාපොරොත්තු ඔක්කොම සුන් වෙන්න පටන් ගත්තා. ජොවෙනල් මොයිස් පාර්ලිමේන්තුව දැන් 2019 දී පාර්ලිමේන්තුවේ දුර කාලය ඉවරුණාට පස්සේ මැතිවරණය කල් දැම්මා තිබ්බ දේශපාලන තත්ත්වය හේතු කොටගෙන. ඉතින් සෙනට් මණ්ඩලය යම් කිසි මන්ත්‍රීන් සංඛ්‍යාවක් ඉන්නවා. නමුත් ඒ ඇරුණාම පාර්ලිමේන්තුවේ අනෙක් මන්ත්‍රීවරු කවුරුවත් දැනට දුරයන් දරන්නේ නැහැ. එතකොට ඊට අමතරව අධිකරණ පද්ධතියත් යම් යම් අවුල් සහගත තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට අනෙකුත් පාලන ව්‍යුහයන් වල අවුල් සිද්ධ වෙනකොට ජොවෙනල් මොයිස් තමන්ගේ ආඥාවලින් රට පාලනය කරන තැනට පත් වෙලා තිබෙනවා. යනු විධායකය තමයි යම් කිසි ආකාරයකට ක්‍රියාත්මක වුණේ. දැන් විධායකය පිළිබඳවත් ප්‍රශ්න නිර්මාණය වුණා. මොකද ඔහුගේ දුර කාලය පිළිබඳ ගැටලුවක් නිර්මාණය වෙච්ච නිසා. දැන් කලින් හිටපු ජනාධිපතිවරයාගේ දුර කාලය 2016 දී ඉවර වුණා. ඒන අනතුරුව 2017 වෙනකන් රටේ හිටියේ අන්තර්වාර ජනාධිපතිවරයෙක්. ඒයින් පස්සේ තමයි මොයිස් බලයට පත් වුනේ. ඉතින් ඔහුගේ විරුද්ධවාදීන් කියන්නේ මොයිස්ගේ දුර කාලය 2016 න් පටන් ගත යුතුයි කියලා. අන්තර්වාර ජනාධිපතිවරයා හිටපු කාලයත් සැලකිය යුතුයි කියලා. මොයිස් එය ප්‍රතික්ෂේප කරනවා. එතකොට විපක්ෂය කියන විදිහට 2021 මුලදී ඔහුගේ දුර කාලය ඉවර වෙන්න ඕනේ. නමුත් මොයිස් කියන්නේ 2022 පෙබරවාරියේ තමයි ඔහුගේ දුර කාලය ඉවර වෙන්නේ කියලා. මේ විවාදයත් එක්ක විශාල විරෝධතා නිර්මාණය වුණා පහුගිය මාස කීපය තුළ මොයිස්ගේ පාලනයට විරුද්ධව. ඉතින් හයිටිය සම්පූර්ණයෙන්ම අවුල් ජාලයක් බවට පත් වෙලා තිබුණේ. මේ අතරේ අගවිනිසුරුවරයාත් COVID-19 හේතුවෙන් මරණයට පත් වෙලා තිබ්බා දැන් ටික කාලයකට කලින්. ඉතින් දරිද්‍රතාවයෙන් පෙළෙන භූමිකම්පාවෙන් සහ ඊට පස්සේ ඇතිවෙච්ච ගම්මතුර සුළිසුළං සහ ගම්මතුර තත්ත්වයන් යනාදී දේවල් වලින් විනාශයට පත් වෙච්ච රටක්. ඒන අනතුරුව COVID-19 හේතුවෙන් තවත් විනාශයට පත් වෙලා තවත් දුර්වල වෙලා ජනතාවට ආහාර ඉන්ධන වගේ දේවල් සපයා ගැනීමේ නොහැකියාව නිර්මාණය වෙලා ඒ අතරෙම අපරාධ කල්ලි බලයට ඒ කියන්නේ සමහර අගනුවර පෝටෝ ප්‍රින්ස් වගේ නගරවල සමහර ප්‍රදේශ අපරාධ කල්ලි විසින් පාලනය කරන තැනකට ඇවිල්ලා ඒ වගේ ඉතාමත්ම අස්ථාවර තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ජොවෙනල් මොයිස්ට හැකියාවක් ලැබුණේ නැහැ මේ අස්ථාවර තත්ත්වය निराකරණය කරගන්න. ඉතින් ඔහුගේ මේ ඒකාධිපති ස්වරූපය පිළිබඳ චෝදනා එල්ල වෙන අතරේ තමයි 2021 අවුරුදු ජූලි 7 වෙනිදා පාන්දර යාමේ ඔහුගේ නිවසට කඩාවැදුණු කණ්ඩායමක් විසින් ඔහුව ඝාතනය කරන්නේ. මෙහිදී ඔහුගේ බිරිඳ තුවාල ලබනවා. එයින් අනතුරුව ඇයව ෆ්ලොරිඩාවල ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමි වලට අරගෙන යනවා ප්‍රතිකාර සඳහා. එයින් අනතුරුව ඇය ප්‍රකාශයක් නිකුත් කරා මෑතකදී. එහිදී ඇය සඳහන් කරේ මේ කණ්ඩායම නිවසට කඩාවැදිලා එකවරම ජනාධිපතිවරයාව ඝාතනයට ලක් කරා කියලා. ඉතින් මේ ප්‍රහාරය පිළිබඳ විවිධාකාර ගැටලු නිර්මාණය වෙලා තියෙනවා අද වෙනකොට. මොකද දැන් ජොවෙනල් මොයිස්ව බලයෙන් පහ කරලා යම් කිසි කෙනෙක් බලය අල්ලා ගන්න කරපු උත්සාහයක් විදිහට අදහසක් එක පැත්තකින් නිර්මාණය වෙලා තියෙනවා. දැන් රට ඇතුලේ ගත්තොත් තත්ත්වය තවත් අවුල්. මොකද අන්තර්වාර අගමැතිවරයෙක් ඉන්නවා ක්ලෝඩ් ජෝසෙෆ් කියලා.
මොයිස් මිය යන දවසකට කලින් ජෝසප් වෙනුවට වෙනත් අන්තර්වාරාගමතිවරයෙක්ව නම් කරනවා ඒරියල් එන්රි කියලා. නමුත් ඔහු ධූරය බාරගෙන තිබුණේ නැහැ. ඉතින් මොයිස්ගේ මරණයෙන් පස්සේ ක්ලෝඩ් ජෝසප් රටේ සාමාන්‍ය පරිපාලනය තමන්ගේ අතට ගන්නවා. ඊළඟට තව මතයක් තියෙනවා මේ අවස්ථාවේ අන්තර්වාර ජනාධිපතිවරයා වශයෙන් පත් වෙන්න ඕනේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා කියලා. හැබැයි ඔහු මිය ගිහිල්ලා අලුත් කෙනෙක් පත් වෙලා නැහැ. එතකොට එතන ගැටලුවකුත් තියෙනවා. මේවත් එක්ක ක්ලෝඩ් ජෝසප් තමයි දැනට රටේ බලය සාමාන්‍ය විදිහට කරගෙන යන්නේ. පරිපාලනය සාමාන්‍ය විදිහට කරගෙන යන්නේ. මේ අතරේ තවත් කෙනෙක් ඉන්නවා. ඒ තමයි සෙනෙට් සභාවේ ප්‍රධානියා ජෝසප් ලැම්බර්ට්. ඔහු රාජනායකයා විය යුතුයි කියලා කොටසක් ප්‍රකාශ කරනවා. නමුත් දැනට ක්ලෝඩ් ජෝසප් තමන්ගේ පාලනය කරගෙන යනවා වගේම ඔහු කියනවා ඔහුට බලය අල්ලා ගැනීම අවශ්‍ය නැහැ. හයිටියේ ගැටලුව නිරාකරණය කරගන්න පුළුවන් වෙන්නේ මැතිවරණ තුලින් කියන එක. හැබැයි හයිටියේ දැන් ඒ රජයට තත්ත්වය පාලනය කරගන්න ආරක්ෂාව සංවිධානය කරගන්න නොහැකියාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඇමරිකාවෙන් වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයනුත් ආධාර, ඒ කියන්නේ රටේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට උපකාර ඉල්ලා හිටියා හයිටි රජය විසින්. මේ වගේ විශාල අවුලක් නිර්මාණය වෙලා තියෙනවා ජොවෙනල් මොයිස්ගේ මරණයත් එක්ක. දැන් මේ ඝාතනය පිළිබඳවත් විවිධාකාර මත තිබෙනවා. මේ සම්බන්ධයෙන් කොලොම්බියානු හමුදාවේ හිටපු අය ඇතුළු කොලොම්බියානුවන් 26 දෙනෙක් සහ ඇමරිකානු හයිටි ජාතිකයන් දෙන්නෙක් මේට සම්බන්ධයි කියලා මේ වෙනකොට ප්‍රකාශයක් කෙරිලා තිබෙනවා. ඒ සමහර අයව අත්අඩංගුවට අරගෙන තිබෙනවා. කිහිප දෙනෙක් ඝාතනයට ලක් වුණා හයිටි ආරක්ෂකංශ සමග ගැටුම් හින්දා. නමුත් මේ අය කුලීහේ වායු විදිහට තමයි හඳුන්වා දෙන්නේ. මේ අයගේ පිටිපස්සෙන් හිටව මහමුලකාරයා පිළිබඳ හරි සඳහනක් නැහැ. එක්තරා පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගත්තයි කියලා කියනවා. ඔහු බලාපොරොත්තුෙන් හිටියයි කියනවා මොයිස් වෙනුවට බලය අල්ලගන්න හයිටිවල. නමුත් ඔහු කවුද සහ ඔහුගේ පිටිපස්සෙත් තව කවුරු හරි හිටියද, යම් කිසි ආකාරයකට විදේශීය බලවේගයක් මෙතන ක්‍රියාත්මක වුණාද කියන එක පිළිබඳ ගැටලුවක් තිබෙනවා. මොයිස්ගේ නිවසට ගොඩ වදිනකොට, ඒ කියන්නේ මොයිස්ගේ නිවසට කඩා වදිනකොට ආරක්ෂකාංශ එහි හිටියා. එතකොට ඒ අය මොන විදිහ දෙයක්ද කළේ කියන පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඔය ප්‍රහාරය එල්ල කරපු අය ඔය අමරිකා එක්සත් ජනපදයේ මත්ද්‍රව්‍ය නාශක ඒජන්සියේ නම පාවිච්චි කරමින් තමයි මේ ප්‍රහාරය එල්ල කරේ කියලා සඳහන් වෙනවා. ඒ පිළිබඳ ඒ නිසා ආරක්ෂකාංශ ප්‍රතිරෝධයක් දැක්වුවේ නැතිද කියන ප්‍රශ්නේ නිර්මාණය වෙලා තිබෙනවා. ඒ වගේ ප්‍රශ්න හුඟක් මෙතන ඉතුරු කරලා තමයි ජොවෙනල් මොයිස්ගේ මරණය සිද්ධ වෙන්නේ. අනික් පැත්තට අපිට පේන දේ තමයි තිබ්බේ දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ ගැටලු තිබුණා වුණාට අනිකුත් ආයතන, ඒ කියන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කියන ආයතනවල හරියට ක්‍රියාත්මක වෙමින් පැවතුනේ විධායකය විතරයි. ඉතින් ඒක එතනත් ප්‍රශ්න තිබුණා. මොකද ජොහනල් මොයිස් ජනාධිපතිවරයා වුණාට සමහර ප්‍රදේශවල බලය තිබුණේ විවිධාකාර අපරාධ කල්ලිවලට. ඊට අමතරව විශාල විරෝධයක් ඔහුට විරුද්ධව නිර්මාණය වෙලා තිබුණා. ඒ නිසා ඇත්තටම ඔහුට පරිපාලනය කරගෙන යන්න කොයිතරම් දුරට පුළුවන්ද කියන ප්‍රශ්නය නිර්මාණය වෙලා තිබුණා. එතකොට අනෙකුත් පරිපාලන කටයුතු සහ අනෙකුත් ව්‍යවස්ථාදායක අධිකරණය වගේ දේවල් හරියට ක්‍රියාත්මක නොවන තත්ත්වයන් නිර්මාණය වෙලා තිබ්බා. වසංගතය ඇවිල්ලා තිබ්බ නිසා එහෙමත් ගැටලු නිර්මාණය වෙලා තිබ්බා. ඔය වගේ පසුබිමක් එක්ක ජනාධිපතිවරයාගේ ඝාතනයත් සමග හයිටි රටේ අනාගතය පිළිබඳ විශාල, අපි කියනවා විශාල අවිනිශ්චිතතාවයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ වගේ තත්ත්වයක් ඇටදී තමයි මොයිස්ගේ ඝාතනයෙන් පස්සේ තත්ත්වය නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අපිට තව සමහර විට දවස් කිහිපයක් යනකොට අපිට දැනගන්න පුළුවන් වෙයි මේ ඝාතනය පිටිපස්සෙන් කවුද ඇත්තටම හිටියේ කියන එක. සමහර විට කවදාවත් හරියට එළි වෙන එකක් නැහැ. ඉතින් එකම දේ හයිටි වල දැන් අවුරුදු ගණනාවක් තිස්සේ තිබිච්ච තත්ත්වය, කියන්නේ මිනිස්සු තාමත්ම දරිද්‍රතාවයෙන් පෙළෙනවා. පාලනයට එන අය ඉතා දූෂිත විදිහට තමන්ගේ බඩ වඩා ගැනීමේ කටයුත්ත සිද්ධ කරගෙන යන්නේ. ඉතින් මේ කාරණේ වෙනස් වුණේ නැත්තම් සහ විවිධාකාර මේ දේශපාලනික කණ්ඩායම් ඉන්නවා, අපරාධ කල්ලි ඉන්නවා. ඉතින් කුඩා රටක් වුණාට ඇත්තටම ජනතාව අතරින් ගත්තත් සැලකිය යුතු විවිධත්වයක් තියෙන රටක්. එතකොට මේ වගේ කාරණාත් එක්ක
අනාගතයේදී හයිටි වල තත්ත්වය යහපත් වෙයි කියලා නම් මෑත කාලයකදී අපිට කියන්න බෑ යම්කිසි ආකාරයකට ඒක ඒක මේ විදේශ බලවේග වල යම් යම් ඇඟිලි ගැසීම් තිබුණා හෝ නොතිබුණා රට ඇතුලේ තියෙන ප්‍රශ්න निराකරණය කරගන්නකම් හයිටි රටට සෞභාග්‍යමත් කාලයක් උදා වෙයි කියලා හිතන්න අමාරුයි කියලා තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ.